තමන් හරියටම සතරපායෙන් මිදුණා කියලා තහවුරු කරගන්න ඕනේ. මෙහෙමයි පුතේ, මේ ගමන යද්දී කොයි වෙලාවකවත් තමන් කොතනද ඉන්නේ කියන කාරණේ හිතන්න දකින්න යන්න එපා. තේරුණාද? ඔය මාර්ගඵල පැත්ත වඩන්න ගියොත් පුතේ ඇත්තමයි ඊට වඩා කෙලෙස් ධර්මයක් නැහැ. තේරෙන්නේ? ඔය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියක් කියලා දැන කොයි වෙලාවකවත් මම කොතනද ඉන්නේ කියන කාරණේ හිතන්න යන්න එපා. තේරුණාද? හැම වෙලාවම තමන් හිතන්න ඕනේ මම මාර්ගය තුල ඉන්නවාද කියන කාරණේ. තේරුණාද? මොකද මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නමුත් මහත්යෝ යමෙක්ගේ අවබෝධයක්. තේරුණාද? තව කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. මොකද ආශ්‍රයන් ශ්‍රේ කිරීමේ ඥානය බුදුරජාණන් වහන්සේට විතරයි තියෙන්නේ. ඒ නිසා තව කෙනෙක් රහත් භාවයටපත් වුණාද නැත්නම් විනයන් ධර්ම අවබෝධයක් ලැබුවාද කියලා නිශ්චිතව කියන්න පුළුවන් කාටද? බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි. ඉන් එහා අපි කාට හරි මඩනම් කවුරුවත් සෝවාන් වුණායි කියන කාරණේ මට කියන්න බැහැ. තේරුණාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතුන් හතරක් නිසා යමෙක් මාර්ගඵල ප්‍රකාශ කරනවා කියලා. හේතුන් හතරක්. පළවෙනි කාරණය අදිමාන්නේ නිසා යම් ප්‍රකාශ කරනවා. මම සෝවාන් වුණා කියලා. මම රහත් වුණා කියලා. දෙවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහය නිසා, මෝඩකම නිසා ප්‍රකාශ කරනවා. තුන්වෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසික රෝගී භාවය නිසා ප්‍රකාශ කරනවා කියලා. හතරවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවබෝධයෙන් මෙහා ප්‍රකාශ කරනවා. තේරුණාද? එතකොට මේ කාරණා හතරක් මෙතන තියෙනවා. යමෙක් මාර්ගඵලයක් ප්‍රකාශ කරද්දී මේ කාරණා හතරටම අපි දාලා බලන්න ඕනේ. තේරුණාද? නමුත් මේ මාත්‍ය ආහන ප්‍රශ්නේ තමයි සෝවාන් ඵලයටපත් වුණාම මං කොහොමද සෝවාන් ඵලයටපත් වුණා කියලා දැනගන්නේ කියන කාරණා. නේද? එතෙන්දී මාත්‍යෝ තමා තුළ තේරුණා කාරණා තුනක් බැහැර වෙන්නවා. තෙරුවන් කෙරේ සද්ධාව ඇති වෙනකොට සීලේ ආර සීලයක් හැටියට වැඩෙනකොට පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩෙනකොට යාතුල කාරණා තුනක් අයින් වෙනවා. මොකද ඒ කාරණා තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මෙන්න මේ කාරණා තුන තමෙන් බැහැරුණාද කියලා තමන් දකින්න ඕනේ මාත්. තේරුණාද? දැන් තමන් සෝවාන් වෙලා කියලා හිතනවා. හිතලා දැන් ජීවිතේ මොකක් හරි පෞල් ජීවිතේ ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්නයක් වුණාම පුතේ පූජාවට්ටියක් අරගෙන කතරගම් දෙවියෝ ළඟට යනවා නම් එයා සෝවාන් වෙලාද? නැහැ. එයා කොහේ හරි දේවාලයක සාත්‍රයක් අහන්න යනවා නම් සෝවාන් වෙලාද? නැහැ. එයා නැත්තම් ධර්මයේ කරේ සංඝයා කරේ අපි කියමු විචිකිච්ඡාවක් සකස් කර ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියන්නේ සංඝයා කියන්නේ අර අතීතයේ වැඩ සිටියා වූ ආර්ය මහා සංඝරත්නයේ නම් අනාගතයේ ඉන්නා වූ සංඝයා දක්වා. ඒතකොට සෝවාන් වෙච්ච කෙනෙක් කවදාකවත් සංඝයා කරේ දැකලා කවදාකවත් සැකයක් පීඩාවක් ඇති කරගන්නේ නැහැ. මොකද සංඝයා කියලා දකින්නේ අතන මුල් තැන. සංගය ආරමුණු කරගෙන සියලුම මහා සංඝරත්නයක එක පිරිසක් හැටියටයි ආදකින්. දෙපිරිසක් හැටියට දකින්න නම් එයා සෝවාන් වෙලාද? නැහැ. ඉතින් මෙවැනි ධර්මයන් තුලින් මහත්යෝ තමා තුලින් තමා ස්වයං පරීක්ෂණය කරන්නේ. ඒතකොට තමාට සකස් වෙනවා මම සතර අපායට වැටෙන්නේ නැහැ කියනා වූ විශ්වාසය තමා තුල ඇති වෙනවා. තේරුණාද? තමා තුල සතර අපායට වැටෙන්නේ නැහැ කියන විශ්වාසය ඇති වෙනකොට තමා දකින්න ඕනේ අදිමාන්‍ය නිසාද මේක ඇති වෙන්නේ? තේරුණාද? මෝහය නිසාද මේක ඇති වෙන්නේ? නැත්නම් අයම් මානසික දුර්වලතාවයන් නිසාද මේක ඇති වෙන්නේ කියලා. ඒතකොට මේ කාරණා තුනෙන් බැහැර නම් මහත්යෝ තමන්ට ඉඟියක් ලබා ගන්න පුළුවන්. තේරුණාද? නමුත් කොතනද ඉන්නේ කියන කාරණේ කොයි වෙලාවකත් හිතන්න එපා. තව තව ශක්තිමත් මාර්ගය තුන ඉස්සරහට යන්න. තනි තව ශක්තිය. හරිද? සමාපත්තිය කියන්නේ මොකක්ද කියන කාරණේ සමහර. සෝතාපන්න ඵල සමාපත්තියක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මම නම් දැකලා නැහැ. සෝත දැන් අරිහත් ඵල සමාපත්තියක් තියෙනවා. අරියත් ඵලයේ පත්වෙච්ච රහතන් වහන්සේ අරියත් ඵලයේ ලබා ගැනීම නිසා ඒ ලබාගත් ආ වූ ඒ සමාධි විමුක්ති සැපයන් උන්වහන්සේ පරිහරණය කරනවා. තේරෙනවද? උන්වහන්සේලා පරිහරණය කරනවා. නමුත් සෝතාපට්ටි ඵලයේදී මේසා ඵල සමාපත්තියක් එයා පරි මේ මේ සමවදිනවා කියන කාරණය කොතනකවත් ධර්මයේ සඳහන් වීමක් මම නම් දැකලා නැහැ. නමුත් එයා සෝතාපන්න ඵලයට පත්වෙද්දී ත්‍රිලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සතිය සම්මා සමාධිය පරිපූර්ණ කරනවා. ඒවා පරිපූර්ණ කළ සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා තුළ සම්මා ඥානයන් සකස් වීමක් ගැන බුදුරජාණන් වහන්සේ මම දැකලා නැහැ කොතනකවත් කියලා තියෙනවා. ඒ සම්මා ඥානයන් සකස් වුණා නම් අනිවාර්යෙන් සම්මා විමුක්තිය සාක්ෂාත් වෙනවා. මොකද සෝවාන් ඵලයට පත් වෙන කෙනා සම්මා විමුක්තිය සාක්ෂාත් කළා නැහැ. සම්මා විමුක්තිය සාක්ෂාත් කරේ නැහැ කියන්නේ ඒ කියන්නේ යාතුරු සම්මා ඥානයන් සකස් වීමක් සිද්ධ වීමක් නැහැ. නමුත් එයා සෝවාන් ඵලයට අදාළ මන් සතර අපායන් මිදුණායි කියන ඥානය තමා තුළින් තමා දකිනවා. ඒක ධර්මයේ ගුණයක්. ධර්මයේ තියෙන ගුණයක් තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී තමාට පුරා යමක් සිදු වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. ධර්ම මාර්ගයේ ගමන් කරද්දී ධර්මයේ තියෙන එක්තරා ආනිසංසයක් තමයි
තමා තුලින් තමා දකිමින් තමයි මේ ගමන යන්නේ. ඒතකොට තමා සෝවාන් ඵලයට පත් වුණා කියන කාරණය එයා තමා තුලින් දකිනවා. ඒ තමා තුලින් දකිද්දී යාළඟ ඊළඟ ධර්මයේ ගුණය සකස් වෙනවා මොකද්ද? තමා තමාට අවංක වෙනවා. තමා තමාට අවංක වීම කියන ධර්මතාවයේ තුලින් එයා තමා තුලින් තමා දැක්කා උදේ තමා තමාට අවංක වෙමින් නැවත නැවත ස්වයංව ආවර්ජිනේ කරනවා. මොකද එයාගේ හිත තමන් සෝවාන් ඵලයට පත් වුණා කියලා කිව්වත් එයා ඒක විශ්වාස කරන්නේ නැහැ. ඇයි විශ්වාස කරන්නේ? එයා දැන් දන්නවා හිත කියන්නේ පංච පාදානස්කන්ධයේ මායයා කියලා. එයා දන්නවා මේ මායයා කියන කෙනා සංසාරේ ආත්ම භාව දසදහස් ගානකදී සෝවාන් ඵලයේ පිණිපිනි කියලා මම සෝවාන් නායි කියලා තැනින්ගෙන මාව රවට්ටලා තියනවා කියන කාරණය දකින්නවා. ඒක එයාගේ සම්මා සතිය තුලින් එයා දකින්නේ. නමුත් එතනදී ආ කවදාකවත් තමන්ගේ හිත සෝවාන් ඵලයට පත් වුණා කියලා කිව්වා ඒ හිතට ඒ අවස්ථාව දෙන්නේ නැහැ. ඒ හිත අනිත්‍ය වශයෙන් දකිමින් තමා තුළින් තමා නැවත නැවත මෙනෙහි කරමින් ආවර්ජනය කරමින් ස්වයංව පරීක්ෂණය කරමින් තමා තමාට අවංක වෙමින් අන්න තමා එතනින් තමයි තමන්ගේ අවබෝධාත්මක තත්ත්වය මතු කරගන්නේ. ඒකට යා අප්‍රමාණ කාලයක් දෙනවා. යා කොවිලාක ක්ෂණික තීරණෙට එන්නේ. යා දන්නවා පංච උපාදානස්කන්ධය කියන්නේ මායාවක් කියන තැන. එතනදී යා අවබෝධ කරගන්නවා තමන් නැවත සතර අපායට වැටෙන්නේ නැහැ කියලා. සතර අපායේ මිදුණායි කියන විශ්වාසය ඇති කරගන්නවා. ඒ වගේම යා තුල බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්ම රත්නය කෙරේ සංඝ රත්නය කෙරේ විචිකිච්ඡාව ශේමනායි කියලා අඳුනගන්නවා. අන්න සීලවිත කෙරේ කැමැත්තක් නැහැ කියන කාරණය අඳුනගන්නවා. මමත්වයේ දැඩිභාවයේ සක්කාය දිට්ඨිය සිඳුනායි කියන කාරණේ තමා තුලින් තමා තමාට අලංක වෙමින් තමා තුලින් තමා දකින්නවා ඒකව. ඒක ධර්මයේ ගුණය. දෙන්න දෙනිසා ඒක තමා තුලින් තමා දකින්නේ නැතුව මේ අපි යමක් දකිනවා වගේ නෙමෙයි සෝවාන් ඵලයට පත් වුණ කෙනා ඒක දකින්නේ. සෝවාන් ඵලයට පත් වුණ කෙනා නැවත නැවත මොකද යාගේ සම්මා සතිය පරිපූර්ණයි. ලෝකෝත්තර සම්මා සතිය සම්මා සමාධිය පරිපූර්ණ කරගෙන තියෙන්නේ. එනිසා අනිවාර්යෙන් මෙයා ස්වයං පරීක්ෂණය කරමින් නැවත නැවත ආවර්ජිනේ කරමින් හිතට ඉඳ දෙන්නේ නැතුව සහස් වෙන හිත අනිත්‍යයි කියලා දකිමින් තමා තුලින් ආවර්ජිනේ කළා තමා සතර පායි මිදුනායි කියන කාරණය තෙරුවන් කෙරේ අතල් සද්දා සීල ආර සීල බවටත් පංච පාදන් ස්කන්ධය අනිත්‍ය කියන බවටත් විශ්වාසය තමයි තහවුරු කරගැනීම තමයි සෝවාන් ඵලයට අදාළ සමාපත්තිය කියලා කියන්නේ. ඊට වඩා දෙයක් මම දන්නේ එහෙම නැතුව යාළ සෝවාන් ඵල සමාපත්තියට සමවදින්න පුළුවන් කියන කාරණය ධර්මයේ කොතනවත් නැහැ. ඒ දෙයක් නැහැ. මොකද යාළ ඥාන දර්ශනයක් සකස් වෙලා නැහැ.